බෙල්ලස ටීවී එන්න අපි අපේ අයට උදව් කරමු. අන්දපානාගල උල්කන්ද විද්‍යාලයට බිල්ඩින් එකකට මුල් ගල් තියන්න. ඉතින් ඒන වෙලාවෙ අපිව පිළිගන්න ආපු බෑන්ඩ් කණ්ඩායම තමයි මේ ඉන්නේ. ඉතින් ඇත්තටම දැක්කට පස්සේ පුදුම දුකක් ඇති වුණා. මොකද හේතුව මේ දරුවෝ පුදුමාකාර අසරණ වෙලා. ඉතින් පිළිගන්නවත් බෑන්ඩ් එකකට අවශ්‍ය බඩු භාණ්ඩ නැහැ. ඒ නිසා අද දවසේ ඔවුන්ගෙත් ආවේනික වූ බඩු භාණ්ඩ තමයි මේ හදාගෙන ඇවිල්ලා වෙලස ටීවී නාලිකාව වෙලසේ මනුස්සකම් සමාජ සත්කාර පදනම මේ වෙලාවේ බිල්ඩින් එකට මුල් ගල් තබනවා. ඒක පිළිගන්න මේ කණ්ඩායම හදලා තියෙන්නේ. ඉතින් පුතේ නම් මොකද? කියන්නකෝ මේ බෑන්ඩ් එක හදලා දවස් කොච්චර කාලයක්ද? එතකොට දැන් ඔයාලා බාන්න නැහැ. මේ මේවා මුරු කරේ කොහොමද? එතකොට දැන් ලොකු ලොකු ස්කෝල්වල අක්කලා අයියලා මේ ලොකු ලොකු සංගීත භාණ්ඩ ප්ලේ කරලා ටීවී එකෙන් දකින්නට දුකයිද? දැන් ඔයාලට එහෙම එකක්වත් නැහැ නේද? මොනවද කියන්නේ තියලාද බෑන්ඩ් එකේ? දැන් පළමු වතාවට නේද මේ ප්ලේ කරේ? ඔව්. කියන්නකෝ. අපිට ඉතින් ලොකු ස්කෝල්වල වගේ ඇඳුම් පැළඳුම් බඩු මුට්ටු එහෙම නැහැනේ. ඉතින් මං ඔබතුමාලගෙන් ඉල්ලන්නේ අපිට බඩු මුට්ටු ටිකක් අපේ ඉස්කෝලෙට ලබා දෙන්න කියලා. ඒක ඔබතුමාලට ගොඩක් පිං. චම් නදීෂේ. ඔව් නදීෂ මොනවද හිතන්නේ අද දවසේ සංගීත භාණ්ඩ නැති හින්දා? අපිට ඉතින් විකල්ප භාණ්ඩ වලින් තමයි අපි ඉතින් මේ කරන්නේ. අපිට ඉතින් වැඩි බඩු භාණ්ඩ නැහැ. මේ ලොකු අයියලා ඉස්කෝලේ ලොකු ඉස්කෝලවල ඉන්න අයියලා හොඳට වැඩ කරනවා භාණ්ඩ අරගෙන. අපිට ඒ වගේ භාණ්ඩ ටික කරන් දෙන්න කියලා ඕගොල්ලන්ට මං කියනවා. මේ කියන මේ අපිටත් ඒ වගේ භාණ්ඩ තිබ්බා නම් අපිට ඔය වගේ හොඳට ගහලා අපේ ඉස්කෝලේ හොඳට දියුණු කරන්න පුළුවන්. දැන් සංගීත භාණ්ඩ දැන් මේ මොකද්ද? දැන් මේ ආ මොකද්ද මේකට කියන්නේ? ඈ ගැටබෙරි. හරි. තබානක් වාගෙන තියෙනව නේද? බොහොම මාරුයි. තාලම් පොටකුත් එකක් තියෙනව නේ. කොහොමද මරේ තියෙන්නේ? මේක කොයි කාලේ ගත් එකක්ද මේ ඩ්‍රම් එක? අවුරුදු 100ක් පරණ එකක්ද මේ? ඈ? අවුරුදු 20ක් විතර පරණ එකක්. ඒකත් ඉල්ල ගත් එකක්ද? එතකොට සිම්බල් දෙකක්වත් නැහැ. සිම්බල් දෙකට පාවිච්චි කරන්නේ පිංගම් දෙකක්. එතකොට ගෙඩියන් නම් බොහොම මාරුයි. කගෙද මේක ඉල්ල ගත්තේ? ආ ස්කෝලේకి ඉල්ලගෙන ආවා. මේ ස්කෝලේ හිමත් අංගලියක්වත් නැහැ. එතකොට මේවා කොහෙන්ද ගත්තේ? කඩෙන් ප්ලාස්ටික් ඒවා ඉල්ල ගත්තා. එතකොට දැන් මේ මොනවද? පොල් කටු. මේකෙන් මොකද්ද සබ්ද කරන්නේ? ඩෝන් සබ්ද කරලා පෙන්නන්න. දැන් මේක හදාගත්තේ කොහොමද? මේ මොකද්ද? ඈ එම් පොල් ගෙඩියක එවද? මේක කොහොමද හොල්ලන්නේ? ආ හොල්ලලා පෙන්න. දැන් ඔයාලම හදාගත්තේ ඕවා නේ? ඈ දැන් ඔයාලා ඔහොම ඉඳගෙන පොඩි ප්ලේ කරලා පෙන්නන්න. ওই විදිහටම කණ්ඩායමින් ඉඳලා දැන් සබ්ජෙක්ට් එක කරලා පෙන්නන්න.
ඔන්න ඉතින් අපි උල්කන්ද විද්‍යාලයට ආවේ බිල්ඩින් එකකට නැත්තම් ගොඩනැගිල්ලට මුලදා කියන්නේ මේ වෙලාවේ මේ කණ්ඩායම අපි දැක්කා. ඉතින් අපි ගුරුතුමිය ඉන්නවා මේක පොදු පුහුණු කරපු මේ මේ කණ්ඩායම පොදු පුහුණු කරන ගුරුතුමිය ඉන්නවා. ඇත්තටම මේ මේ ළමයින්ගේ පුදුම දක්ෂතාවයක් ගැන තියෙනවා. කියන්නු කිව්වට අහන්න. සැබෑම දක්ෂයෝ මේ ගමේ ඉස්කෝලේ මේ පුංචි දරුවෝ ගොඩාක් දක්ෂයි. දක්ෂතාවය එළියට ගන්න අපි ඒගොල්ලන්ට සම්පත් දෙන්න ඕනේ. අපේ මේ තියෙන සම්පත් වලින් තමයි මේ උපරිම ප්‍රයෝජන ගත්තේ. දවස් දෙකකගේ කාලයක් තමයි පුරු දෙන්න අපි යොදාගත්තේ. අධ්‍යාපන කටයුතු එක්ක මේ පරිසරයේ තියෙන අමුද්‍රව්‍ය හොයාගෙන මේ වාදනය සූදානම් කර ඇත්තටම දුක ගොඩක්ම මේ දුක හිතෙන අවස්ථාවලට මුහුණ දෙන්න සිද්ධ වුණා. මේ දරුවන්ගේ පුදුම දක්ෂතාවයක් තියෙනවා. මේ ඇවිල්ලා අපේ අපේ දරුවෝ හරිද අපේ අම්මගේ තාත්තගේ දරුවෝ. හැබැයි මේ දරුවන්ට පුළුවන් නම් මේ පොල් කටු වලට ක්‍රම එකක් දෙන්න. පොල් කටු වලට යම් වෙන භාණ්ඩයක් දෙන්න. මීට වඩා ගොඩක් දේවල් කරාවි. ඔව් කියනවා. ඇත්තටම මේ දරුවෝ වෙන අම්මලා තාත්තලාගේ වුණාට අපි හිතන්නේ අපිට දැනෙන්නේ මගේ කියන හැඟීම. මගේ දරුවෝ කියන අපේ දරුවෝ කියන හැඟීම තමයි අපි මේ දරුවන්ට වැඩ කරන්නේ. ඔච්චර අභියෝගාවක් අපි ඒ අභියෝග හැම අපේ දරුවෝ වටන්නේ නැහැ. මොනවා හරි විකල්පයක් දරලා අපි අභියෝග ජය ගන්න තමයි දරුවන් පුරුදු පුහුණු කළේ. ඒකට තමයි අපේ නැතුම් විශේෂ හිමාලි ටීචර් ගොඩාක් මහන්සියක් ගත්තා. අපේ විදුහල්පතිතුමත් අපිට හැම වෙලාවෙම උපදෙස් දෙන්නේ. අපිට නෑ බෑ කියන දෙයින් අපේ දරුවෝ ඍණාත්මක ආකල්පවලට දාන්න එපා. කියන දෙයින් උපරිම ප්‍රයෝජන අරගෙන අපේ දරුවෝ අනිත් දරුවොත් එක්ක අභියෝගයකට මුහුණ දෙන්න අපි කොහොම හරි සූදානම් කරමු කියන දැඩි අධිෂ්ඨානය තමයි අපේ විදුහල්පතිතුම ඇතුළු අපේ ආචාර්ය මණ්ඩලය තුළ තියෙන්නේ. අපි ඒ අත්දැකීමම තමයි ඒ අත්දැකීම තුළින් තමයි දරුවෝ පෝෂණය කරගෙන යන්නේ. මීට වඩා සම්පත් තිබුණා නම් අපිට මේක සුරපුරයක් කරන්න තිබුණා. මේ දරුවෝට ඒ නැති බැරිකම පියව දෙන්න පුළුවන් නම් ලොකු ජයග්‍රහණයක් අපේ දරුවන්ට දෙන ලොකු සම්පතක්. මේ දරුවෝ තාසයි ඇත්තටම ලොකු ඉස්කෝලවල වගේ ලස්සනට ඇඳුම් පැළඳුම් පැළඳගෙන සැබෑ භාණ්ඩයක් වාදනය කළා. සැබෑ හඬක් නිකුත් කරන්න ඒකට අවස්ථාවක් නොමැති වුණත් අපි ඒ අභියෝගය අද ජයගත්තා. ඒ අභියෝගය තවත් පෙරට ගමන් කරන්න අපේ දරුවන්ට වාසනාව උදා වෙනවා නම් ඒක තමයි අපි බලාපොරොත්තු වෙන ලොකුම සතුට. හැකි කවුරු හරි ඉන්නවා නම් අපේ දරුවන්ට උදව් කරන්න ඒකට අවස්ථාවක් සලසලා දෙනවා නම් ඔබතුමාලට බොහොම පිං කියලා තමයි මේ අවස්ථාව ප්‍රකාශ කරන්නේ. හරි විද්‍යාපතිවන් තාම අදවසේ මේ දරුවන්ගේ පුදුමාකාර දක්ෂතාවයක් තියෙනවා. හැබැයි මොවුන්ට අත දෙන්න කවුරුත් නැහැ. මේ ගම්වල ඉන්න දරුවෝ මොවුන්ට හැකියාවක් තියෙනවා කියලා පෙන්නුම් කරන හොඳම උදාහරණ තමයි මේ අතේ තියාගෙන ඉන්න භාණ්ඩවලින් උපරිම ප්‍රයෝජනය ගන්න. මොනවද කියන්නේ? ඔබතුමා කිව්වා වගේ මොකද ඉතාමත් සතුටටපත් වෙන මොහොතක්. මොකද මගේ දරුවෝ ටික මට ලොකු සම්පතක්. ඒ වගේම මගේ ආචාර්ය මණ්ඩලය, ඒ වගේම මගේ දෙමව්පියෝ ටික මම ඉතාමත් ගෞරව කරනවා. මොකද මේ යමක් කියු සැනින් ඒ දෙයක් ගොඩනගා ගන්න පුළුවන් දරුවෝ ටික, ගුරුවරු ටික, ආචාර්ය මේ දෙමව්පිය ටිකක් මට ඉන්නේ. ඉතින් මම මේ පාසලට වැඩි කාලයක් නැහැ, අවුරුද්දක් වගේ කාලයක් ඒ කොරෝනා නිසා වහලා තිබුණේ කෙටි කාලයක්. ඒ කාලය තුළ මම හඳුනාගත්ත දේවල් තියෙනවා. මම ඇත්තටම අධ්‍යාපනය ලැබුවේ මේ ප්‍රදේශයෙන් ඉහළ පාසලක. මට මතක් වෙන්නේ මගේ පාසල් ගිය කාලේ. ඒ කාලේ ඇත්තම අපි ක්‍රීඩා කරා. ඒ වගේ මේ වගේ තූර්ය වාදන සම්බන්ධ වුණා, නැටුම් වලට සම්බන්ධ වුණා, විවිධ ප්‍රසංග වලට සම්බන්ධ වුණා. ඉතින් මට අවශ්‍ය මම එදා ලබාගත්තේ දැනුම මේ දරුවන්ටත් ලබා දීලා හොඳ රටේ පුරවැසියෝ බවට පරිවර්තනය කරන්න. මොකද අපහසුතා තියෙනවා මේ දරුවන්ට, අපහසුතා තියෙනවා. නමුත් මට හිතෙනවා දුප්පත් කියලා අපි හැඳින්වුවාට අපහසුතා තියෙනවා කියලා කිව්වට නමුත් මේගොල්ලෝ ආර්ථික වශයෙන් දුප්පත් වෙන්නේ නැති. නමුත් ඇත්තටම හොඳ ශක්තියක්, හයියක් තියෙන, හිතට ධෛර්යයක් තියෙන දෙමව්පියෝ ටිකක්, දරුවෝ ටිකක්. ඒ නිසා මට ලොකු හයියක් වෙලා තියෙනවා. මම ඇත්තටම බලාපොරොත්තු වෙනවා ඉහළ පෙළේ පවතින පාසලක තරම් සම්පත් නොතිබුණත් අද මේ පුළුවන් ආකාරයෙන් අපි ගුරුතුමියගේ සහයෝගය ඇතිව කරා. ඉතින් ඉදිරියේදී කාට හරි මේකට පිළිසරණක් වෙලා සහයෝගය ලබා දෙනවා නම් අපිට ඇත්තම රජය මගින් ගොඩක් දේවල් අපිට ලබා දුන්නේ ඒවා තියෙනවා. ඒ ලබා දෙනවා නැත්තේ නැහැ. ඒ හා සමානව
කාටහරි මේකට සහයෝගය ලබා දෙන්න පුළුවන් නම් අද දිනේ අපි ගොඩනැගිල්ලක් මේ ඉදිකිරීමට අපි බලාපොරොත්තු වන ඔබතුමාගේ දායකත්වයෙන් රජයෙන් අපිට ලැබුණු ගොඩනැගිල්ල තියෙනවා ඊට අමතරව බාහිර ගොඩනැගිල්ලක් විදිහට මේ අපිට ඉදි කරලා පෙරපාසලක් ආරම්භ කරන්න අපි යන්නේ ඇත්තටම අපිට ඒක ලොකු ශක්තියක් මොකද පූර්ව ළමාවිය පාසල තුලම ඉදි කරනවා නම් ඒ දරුවෝ ඒ පාසලට හුරු වෙනවා ඉතින් මේ ප්‍රදේශයෙන් දරුවෝ ටික එපිටට යනවා යන්නේ මොකු නිසා නෙවෙයි ඒගොල්ලොන්ට මේ වගේ පෙරපාසලක් තිබුණත් ඒකේ තියෙන පහසුකම් අඩුකම ඉතින් අපිට මේ පෙරපාසලක් ගොඩනගාගෙන මේ වගේ තූරි වාදන කණ්ඩායමක් ගොඩනගාගෙන තව වසර කිහිපයකදී මේ පාසලේ කලාපයේ දිදුලන පාසලක් බවට පරිවර්තනය කිරීම තමයි අපේ බලාපොරොත්තු. ඒ නිසා කාට හරි උපකාරයක් හැකියාවක් තියෙනවා නම් අපිට සහයෝගය ලබා දෙන්න. දැන් තවත් ඉන්න කීප දෙනෙක් මේ මොමාරුයි මේ පරණ දේවල් අගින මේ පොඩි තියෙන වාල්කත්තේ. ඈ? වාගින ආවා කොහෙන් හරි නේද? ඉතින් මේ හැම දෙයක්ම Tamanta ආවේනික දේවල් හොයාගෙන තින්නේ මේ ප්‍රදේශවලින්. හැබැයි මේ මේව හදලා තියෙන්නේ Tamanta මේ ගමෙන් හොයාගත්ත දේවල්. ඉතින් කඩෙන් අරගෙන තියෙන සමාජ ඕනෙකට ගොල්ලක් කොහොම හරි මේ මොන් බෑන්ඩ් එකක් හදලා තිනවා. ඇත්තටම මේ මේ පිළිම මතක් කරන්න ඕන පුළුවන් නම් මේ දරුවන්ට සංගීත භාණ්ඩ ටික නැත්නම් බෑන්ඩ් එකකට අවශ්‍ය සංගීත බඩු ටිකක් ලබා දෙන්න පුළුවන් නම් ඩ්‍රම් සෙට් එකක් එතකොට සයිඩ් ඩ්‍රම්ස් තියෙනවා එතකොට සැක්සෆෝන් දෙන්න පුළුවන් විවිධ දේවල් දෙන්න පුළුවන් ඉතින් ඔබ මේ වීඩියෝ එක දැකලා ඔබේ දරුවන්ට මොනවද අඩු අපේ පාසල් මොනවද අඩු කියලා හිතලා සමහරක් කරලා ලොකු ලොකු පාසල් වල සමහරක් කරලා මේ භාණ්ඩ පරිහරණය කරන්න නැතුව අරන් තියපු බඩු සමහරක් කරලාට ඔය ආනන්ද නාලන්ද වෙන පුළුවන් විවිධ පාසල් වල තියෙන පුළුවන් ඒ සියලු දෙනාටම ආරාධනා කරනවා ඔබට පුළුවන් නම් මේ පිළිබඳව දැනුවත් වෙලා අපට කතා කරලා කියන්න අපේ දුරකථන ගේ සටහන් කරන්න මේ දරුවන්ට ඒ බඩු ටික ලබා දෙන්න පුළුවන් නම් මේ වෙලාවේ ලොකු හයියක් සමාන ආනන්ද වෙන්න පුළුවන් නාලන්ද වෙන්න පුළුවන් සර්ස්ටන් වෙන්න පුළුවන් විවිධ පාසල් වල විශාල බඩු තොග පිටින් තියෙනවා අපි දැකලා තියෙනවා ආවිච්චි නොකර සමහරක් කරලාට අඩුම ගන්න පරණ බඩු ටිකක් අත් මේ දරුවන්ට පුහුණු වීම කටයුතු කරන ඉල්ලීමක් කරනවා මේ වීඩියෝ එක දැකලා කවුරු හෝ මැදිහත් වෙලා මේ දරුවන්ට ඒ බාණ්ඩ ටික ලබා දෙන්න පුළුවන් නම් ලොකු පිනක් ඔබේ දරුවන් සේ සලකලා එන්න අපි අපේ අයට උදව් කරමු වෙලසේ මනුස්සකම ලංකාවට එන්න අපි අපේ අයට උදව් කරමු